ඔන්න ලංකාවේ හොඳ වෙලාව ඇවිල්ලා දියසෙන් පහළ වෙලා දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ දියසෙන් කුමාරයා මල් මතින් ගිහිල්ලා පෙරහැරේ ගිහිල්ලා සිවුරු දරාගෙන ඇවිල්ලා ඔන්න උටුනු පැලඳලා ඉවරයි අපේ රටේ ප්‍රශ්න ඉවරයි කියනවනේ මේ මුළු ලෝකෙම එක්සෙප්ට් සේසත් වෙන්නයි යන්නේ ඕක තමයි දියසේන කියන රජවරා කුමරාගේ ඉපදීමත් එක්ක මුළු ලෝකෙම එක්සෙප්ට් කරනවා කියලානේ අතීතයේ ඉඳන්ම තියෙන්නේ කොහොම හරි ඔය වගේ දියසෙන් කුමාරවරු කාලෙන් කාලයට බිහි වුණා හයවෙනි පරාක්‍රමබාහු රජුරෝ ගැන ලියවුණු පරකුම් සිරිතෙත් තියෙනවා පරකුම් බාහු රජුරු නැවත පුනරුත්පාදනය වෙලා ඉපදිලා ලංකාව එක්සෙප්ට් කළා මුළු ලෝකෙම පාලනය කරනවා කියලා හැබැයි ඊට පස්සේ මේ දැන් මේ මහනුවරුගේ තියෙනවා මේ ත්‍රිපිටකයට අයිති නැති වෙනත් සූත්‍රයක් සුමන සූත්‍රය කියලා ඒක 2500 දී නැවත දියසෙන් මුළු ලෝකේ පාලනය කරනවා කියලා ඒ පොතේ කියවෙනවා ඒ වගේම 1930 දී SRD මේ අපේ සේනානායක මහත්තයා සම්බන්ධෙනුත් දියසෙන් කුමාරයා බවට පොඩි විශ්වාසයක් ඇති වුණා 1956 දී බණ්ඩාරනායක මහත්තයා දියසෙන් උපතක් කියලා සඳහන් කරා කාලෙන් කාලට මේක දේශපාලනීකරණය වෙලා කොහොමත් වර්තමානයේ ඉන්න දේශපාලන නායකයෙකුත් දියසෙන් කුමාරයා බව විශ්වාස කරමින් අපේ මිනිස්සු බලය ලබා දුන්නා කොහොම හරි දියසෙන් කියන්නේ හොඳ මාකටින් පොයින්ට් එකක් කරගෙන තියෙන්නේ අපේ මිනිස්සු මොනවා වුණත් කමන්නේ ලංකාවට හොඳක් වෙනවනම් රට එක්සේසත් වෙනවනම් ලෝක සත්වයාට සෙතක් වෙනවනම් හැබැයි මතක තියාගන්න ධර්මපාලතුමා මෙන්න මේ වගේ ලස්සන කතාවක් කිව්වා හොඳ උදාහරණයක් කිව්වා මතක තියාගනින්න සුද්ධ මේ රට දාලා යනවා යන්නේ නිකන් නෙමෙයි උඹලා වගේ 20-30000 කළු සුද්ධ හදලා තියලා උන් උඹලට ගරහයි උඹලගේ දේවල් විනාශ කරાવી උඹලටගේ තියෙන සිරිත් විරිත් අයින් කරાવી ඔය වගේ ගොඩාක් විස්තර කියලා කියන අන්තිමට හැබැයි උඹලා දියසෙන් කුමාරයා එනකම් බලා ඉඳීවි හැබැයි උඹලා දන්නේ නැහැ ඒ දියසෙන් කුමාරවරු උපන් ගෙයිම මරලා දාන්නේ මේ කළු සුද්ධන් බව කොහොම හරි අපි බලාගෙන ඉන්නවා දියසෙන් උපතක් වෙනකම් අපි කැමති මේ රට එක්සේසත් වෙනවට හැබැයි බුද්ධ චීවරයට නොසුදුසු භික්ෂුන් වහන්සේලා කාලෙන් කාලයට බිහිවීම අපේ බුද්ධ ශාසනයට නම් හොඳ නැහැ. වීඑඩ් භික්ෂුන් වහන්සේලාගෙන් පිරිපුන් මේ බුද්ධ සංස්කෘතිය මේ වෙලාවේ ලංකාව සුද්ධ බුද්ධ කළා මානසික රෝගීන්ගෙන් පෙළෙන අය උන්මාදයට ලක් වෙච්ච අයගෙන් මේ අපේ පිරිසුදු බුදුදහම බේරාගත යුතු කාලයයි. එයට ඕගොල්ලෝ හැමෝම එකතු වෙන්න හරිද හරි ලෙස තෝරගන්න වැරදි දේ වැරදි ලෙස දකින්න පුරුදුවන්න නැත්තම් මේ රට නෙමෙයි බුදු සසුනත් නැති වේවි එදාට අපේ අනා